දැන් තමයි අපිට වේගයෙන් යන්න පුළුවන්. සමහර විට වාහනේ තව එක්කෙනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා, මෙහාට අරවන්න අරවන්න අරවන්න. දැන් ඉතින් තනියම වාහනේ අරගෙන යන්න පුළුවන් යන වේගෙට. අපි නේදා බැන්නා දුටුගැමුණු රජුරෝ වගේ. දැන් දුටුගැමුණු රජුරේ ලැපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොඳ ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ. හම්බන්තොටේ මොනරාගේ ලක්කර 10000ක් වෙන් කරලා තියෙනවා වෙනද කලාප වෙනුවේ. අපි අරගත්තොත් බින්ගිරියේ තව අක්කර 1000යි, අපි අක්කර 13000ක් 14000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තියෙනවා තිරුකුණාමලේ කළුතර මේ ආරම්භ කරන්න. ඉතින් මේව ගෙනල්ලා අපි හදමුද? ඒ කාලේ කටුනායකයි බියගමයි හැදුවා වගේ හදමුද අපි ස්වාමීන් වහන්සේ? කැමතිනේ. ආ. ඒකයි අපි කරන්න ඉන්නේ. මේ අපිට වෙළඳ කලාප 50ක් ඇති කරන්න නම් අපිට විශාල ලෙස ආයෝජනය ලබා ගන්න. සමහරු කියනවා වෙළඳ කලාප 50ක් ඇති කරන්න බෑ කියලා. මම කියනවා අවුරුදු 30කින් මහවැලිය හදන්න තිබුණා. මහවැලිය අවුරුදු 10කින් හැදුවා නම් මේ ටික අවුරුදු 5කින් 6කින් හදන එක ලොකු ප්‍රශ්නයක්ද කියලා මම අහන්න කැමතියි. මේක දියුණු කරන්න නම් අපි ආයෝජකෙන් ගේන්න ඕනේ. ඒකයි එන අවුරුදු 5 කරන්නේ. මේ බාධකේ අපි ඉවත් කරා ගිය සුමාන. උන්නේ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුද්ධය කිරීමේ පනත අපි ඉවත් කරා. ඉවත් කරේ මේ ආයෝජකයන්ගේ. දැන් කියන අන්න හොඳයි. එදා හම්බන්තොට වරායට නැව්වාවේ නැහැ. ඔන්න දැන් නැව්වේ නෝ. මම මෙහාට දුන්න ගුවන්තොටුපළක් හොරකම් කරගෙන ගියා වෙන තැන. දැන් තාම වහලා තියෙන්නේ. දැන් මත්තල ගුවන්තොටුපළ මේ අවුරුද්දේ ලංකාව ගුවන් අධිකාරියයි ඉන්දියාවේ ගුවන් අධිකාරියයි එකට එකතු වෙලා එක දියුණු කරන්න යනවා. වෙල්ලැස්සේ අලුත් විප්ලවයක් කරන්න ඕනේ. ඒ විප්ලවය කරන්නයි අපි මේක ආරම්භ කරේ. මේක කරන්නේ වෙල්ලැස්ස ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ තරුණ පරපුරට වේ. ඒ වැඩ කටයුත්ත කරන්න තමයි අපි දැන් නීති සකස් කරගෙන යන්නේ. රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව ආරම්භ කරන්න. මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ලෙක්ක අපි මහකොළඹ ආර්ථික කොමිසමෙන් ගම්පහ දියුණු කරා වාගේ අපි ලෑස්ති වෙනවා මේ කොමිසමෙන් දකුණු පළාතයි මොනරාගලයි දියුණු කරන්න. ඒකයි මං කියන්නේ මේක වැඩ කරන ආණ්ඩුව. රුහුණ ඉතිහාසයේ නොදැක්ක දියුණුවක් අපි ලබලා දෙනවා. ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම් බණ්ඩාර යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර් සිරි මහතා ඇතුළු මහජන නියෝජිතයින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යතුමා පසුගිය මැතිවරණයේදී ජනතාවට කිව්වා අපේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි දසලක්ෂයකට ඉඩම් ඔප්පු දෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා. ඒක තමයි අපි දැන් එතුමාගේ උපදෙස් පිළිදී මේසා විශාල පිරිසකට ඔප්පු ලබා දෙමින් රට පුරාම දියත් කරන්නේ. අග්‍රාමාත්‍යතුමාට ඕනකම තියෙන්නේ ජනතාවට පූර්ණ නිදහස දෙන්න තමන්ගේ භූමිය තුල. බැංකුවකින් ණයක් ගන්නකොට තමුන්නාන්සේලාට සින්නක්කර අයිතියක් ලබා දීමේ වැදගත්කම අගමැතිතුමා තේරුම් ගත්තා. දැන් තමුන්නාන්සේට මේ ඔප්පුව ලැබුණෙන් පස්සේ පාසලට දරුව ඇතුල් කරගන්න කොටත් තමුන්නාන්සයට පහසුකමක් ලැබෙනවා. හැම පැත්තෙම තමුන්නාන්සයට සහනයක් ලැබෙනවා. අද අවුරුදු 200කට පස්සේ ඒ ඉඩම්වල අයිතිය නැවත තමුන්නාන්සලාට ලබලා දෙන අවස්ථාවක් තමයි මේක. අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ කරන්නේ. ඒකයි අපි සමෘද්ධි දෙන්නේ. අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ආණ්ඩුව ඇවිල්ලා මොනරාගල දිස්ත්‍රික්කෙ වෙල්ලස්සේ පාරවල් ටික හදාගන්න අපිට මිලියන 15000ක් දුන්න ඉතිහාසයේ එහෙම මුදලක් කවදාවත් ඇවිල්ලා නැහැ. එක පැත්තකින් අධ්‍යාපනයට, අනිත් පැත්තෙන් සෞඛ්‍යයට පාරවල් හදනවා, ගෙවල් හදනවා, වතුර දෙනවා, ඉඩම් ඔප්පු දෙනවා, සමෘද්ධිය දෙනවා. ඉතිහාසයේ වැඩියම වැඩ කරපු ආණ්ඩුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන මේ යහපාලන ආණ්ඩුව කියලා අපි කියනවා.